මේ රටේ ඉරණම තීරණය කරන්න මේ ඉන්න මහජනතාව මේ රටේ පරමාධිපත්‍ය බලයේ හිමි ජනයා. ඒ නිසා මේ රටත් ජාතියත් වෙනුවෙන් මේ ගත්තු විජයග්‍රහී පියවර විජයග්‍රහණයෙන් කෙලවර වෙනවා. අද රැටත් දෙක තුනක් දිවුරුම් දෙනවා. එකසියාට පයින්නවා. හෙට වෙනකොට තව දවසයි යන්නේ 113 පයින්නවා. 120 විතර 225 නතර වෙනවා. එතකොට කරු ඔයාකම් කරු. කරු ජයසූරිය මහත්තයා දැන් දවස් කීපයකට කලින් පිළිගත්ත නිවේදනයකුත් නිකුත් කළා. නීත්‍යානුකූල අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලා. එතුමාට හිමි වරප්‍රසාද සියල්ල පිළිගන්නවා කියලා. එහෙම කියපු කරු අද උදේ කියනවා මෙන්න විල්සන් කරු මම පැරණි තත්ත්වයයි පිළිගන්නේ කියලා. එදා හිටියේ කරු ජයසූරිය කතානායක, අද ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත කතානායක. ඒ නිසා කතානායක ජයසූරිය මහත්තයාට අපි කියනවා මේ රටේ නීතියත් එක්ක සෙල්ලම් කරන්න එපා, විවස්ථාවත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ රටේ අරාජිකත්වයට ඇදලා දාන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණේ කොටස්කාරයක් වෙන්න එපා. තමුන්නාසල තීරණය කරන්න ඕන. අපට ඔය තානාපති කාර්යාලය දෙක තුනක් නැති වුණාට ලක්ෂ සංඛ්‍යාත මහජනයාගේ බලයත් එක්කයි මේ තීන්දුවට පණ ලැබිලා තියෙන්නේ. ඒ බලයත් එක්කයි මේ තීන්දුවට පණ ලැබිලා තියෙන්නේ. ඒ නිසා රටේ නීතියත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපයි කියන එක අපි අවධාරණය කරා. කරු ජයසූරිය මහත්තයාට පරණ සබන් කෑල්ලම උළු ඉන්න කියලා අපි අපේ වැඩේ. කැලණිය පන්සලේ නායක හාමුදුරුවෝත් කියනවනේ හත්තලාමේ. උන්වහන්සේ කියනවා එක්සත් ජාතික පක්ෂයටයි මහචන්දදි මං ඡන්දෙ දුන්නේ. එහෙම ඡන්දෙ දීලා එහෙම නායක හාමුදුරුවෝ කියනවා. කතානායක කරු පිළිගන්න ඕනේ අපේ අගමැතිතුමාව. මේ රටේ මහානායක හාමුදුරුවෝ පිළි අරගෙන ඉවරයි. කාඩිනල් තුමා පිළි අරගෙන ඉවරයි. Hindu Islam ආගමික නායකයෝ පිළි අරගෙන ඉවරයි. දසලක්ෂ සංඛ්‍යාත මේ රටේ බහුතර ජනයා උතුර දකුණ නැගෙනහිර ભેදයෙන් තොරව අපේ අගමැති රටේ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලා පිළි අරගෙන ඉවරයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ රට දැන් අලුත් දේශපාලන පරිවර්තනයකටයි මේ මුලපුරල තියෙන්නේ. පරණ වාද ભેද පැත්තකට දාලා මේ රට අලුත් දේශපාලන පරිවර්තනයකටයි මේ මුලපුරල තියෙන්නේ. තමාට අහිමි වෙමින් තිබිච්ච ජාතික රාජ්‍ය නැවත ස්වදේශික ජනයා මත තහවුරුව ලබා දීමේ මෙහෙයුමයි මේ සිද්ධ වෙමින් තියෙන්නේ. ඒ නිසා මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මුදල් ලැබෙති වුණා. එතුමා මේ රටේ ජාතික ආරක්ෂාව සනාථ කරපු නායකයා, යුද්ධය ඉවර කරපු නායකයා, රටේ ආර්ථිකය 107.5% වර්ධන වේගයකට ගෙනාවු නායකයා. අද එතුමත් මෛත්‍රීපාල ජනාධිපතිතුමත් ඒ ශක්තිමත් සබැඳියාවෙන් නැවත මේ රටේ ජාතික ආර්ථිකයට පණ එනවා. බදුබර තමුන්නාන්සේලගේ හිස මත පටවන යුගය වෙනස් කරලා අවම බදුබරක් මහජනයා මත පටවලා ජාතික ආර්ථිකයට පණ දෙන යුගය එනවා. නිෂ්පාදනයේ ඉහළ නංවන යුගය එනවා. මාතෘභූමිය හැම අතකම ස්වදේශිකයා බලගන්වන, ස්වදේශිකයාව සවිපත් කරවන, ඒ ස්වදේශිකයාට ලැබි ගමන නැවත ආරම්භ වෙනවා. මම දන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කොහොම හිටියද මේ අවුරුදු තුනමාර කියලා. ඔබතුමාට තියෙන්නේ ග්‍රැමි මූලයන්, අරයට තියෙන්නේ නාගරික ලුම්පන් මූලයන්, ලන්සි පැපොල් ගෙඩියක් වගේ. ඒ ලන්සි පැපොල් ගෙඩියත් එක්ක කොහොම අවුරුදු තුනමාරක් ගෙවුවද කියලා අම්මප හිතා ගන්නත් බෑ. උන්දැත් එක්ක අපි දැනගෙන හිටියා මේ කසාදේ දිගු කාලයක් පවතින කසාදයක් නෙවෙයි. පොළොන්නරුවේ සිරිසේන ජනාධිපතිතුමා කුරුඳුවත්තෙන් පෙළවහක් කරගත්තා වගේ වැඩක් මේක. එහෙම කසාද පවතින්නේ නැහැ. ඒ නිසා එතුමාට ඒ තීරණය ගන්න තත්ත්වය ආවා. අපි එතුමාට සුබ පතනවා. ඒ එඩිතර තීරණය අවුරුදු තුනමාරයකට පස්සේ අරගෙන මේ රට වෙනුවෙන් එඩිතර තීරණය ගත්තට දැන් ඉතින් බලයි මේ තුන් නායකයෝ දෙපළව කොටවන්න බලයි. එක එක ඒවා කියලා කොටවන්න බලයි. ඒව හරියන්නේ නැහැ. මේ තිබ්බේ අමාරු පිම්ම පැනලා ඉවරයි. මෙතනින් එහාට තියෙන ජයග්‍රාහී ගමන රටේ ආර්ථිකයයි ජාතික ආරක්ෂාවයි සනාථ කරලා විජාතිකකරණයෙන් මේ පොළොව බේරලා සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාට සමගියෙන් සමෘද්ධිමත් අනාගතයක් ගොඩනගන යුගය. ඒ සඳහා පෙරමුණ ගන්න, ඒ සඳහා රොද බඳ ගන්න, ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න ඔබ සැමට හැකි වේවා. මාතෘභූමියට ජය වේවා. මාතෘභූමියට ජය වේවා. මාතෘභූමියට ජය වේවා. ජනපති අගමැති සමගියට ජය වේවා. ජනපති අගමැති සමගියට ජය වේවා. ඔබ සැමට
ජයෙන් ජයම වේවා.